අයිබෝවන් ඔබ එක්වන්නේ ස්වාධින රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල නැගිනහිර DNA ප්‍රබලයන් රැසක් පොහට්ටුවට රටම යාකරන අධිවේගී මාර්ග පද්ධතිය කඩිනමින් ඇමිලිපිටිය කඩදාසි කම්හල යලි ඇරඹීමේ සූදානමක එතනෝල් හා මත්පැන් සමග තවත් සුරාබදු නිලධාරියෙක් අත්අඩංගුවට ඉරානයෙන් ඇමරිකා ගුවන් යානා ප්‍රවාහන නෞකාවකට මිසයිල ප්‍රහාරයක් දේශීය ප්‍රවෘත්ති පමුණුගම උස්වැටකේයාව නුගපේ ප්‍රදේශයේදී එතනෝල් සහ මත්පැන් සමග සුරාබදු නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා බස්නාහිර බුද්ධි කොට්ටාසිට ලැබුණු තොරතුරකට අනුව කළ වැටලීමකදී මෙම සුරාබදු නියාමකවරයා අත්අඩංගුවට ගැනුණේ ඒ එතනෝල් මිලිලීටර 750 බැගින් වූ බෝතල් 5ක් සහ මිලිලීටර 375 බැගින් වූ මත්පැන් බෝතල් 50ක්ද සමගයි දංකුටුව සුරාබදු කාර්යාලයට අනුයුක්තව සේවය කරන මෙම සුරාබදු නියාමකවරයා නුගපේ ප්‍රදේශයේ පදිංචි කරුවෙක් බලපත්‍ර නොමැතිව මත්පැන් සහ එතනෝල් ළඟ තබා ගැනීම සහ ප්‍රවාහන යන වැරදි යටතේ ඔහුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටයි පොලිසිය කටයුතු යොදා ඇතේ බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළාසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යාමේ අවධානමක් පවතිනවා එබැවින් වෙරළාසන්නම ජීවත් වන ජනතාව අවධානයෙන් පසුවන ලෙසයි කාලුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ බස්නාහිර සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 150 ඉක්ම වූ තද වැසි ඇතිවන බවයි කාලුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ උතුර උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි ඇති විය හැකියි දකුණු පළාතේ පොළොන්නරුව මෙන්ම මාතලේ දිස්ත්‍රික්වලත් මධ්‍යම කඳුකරයේ බෑවුම් ප්‍රදේශවලත් තද සුළං ඇතිවීමේ ප්‍රවණතාවක් පවතිනවා බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන විරලාසන්න මුහුදු තීරයේ මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ අවධානමක් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසයි කාලුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ ඊයේ දිනය තුල කොරෝනා ආසාදිතයන් 5 දෙනෙකු හඳුනා ගැනුණා. ඒ සමගින් මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2810ක්. ඊයේ දිනේදී වාර්තා වූ කොරෝනා රෝගීන් 5 දෙනා අතුරින් එක් අයෙකු සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කාර්යමණ්ඩල සාමාජිකයෙක්. සිසු සිව්දෙනා විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධායනට ලක්වමින් සිටි පුද්ගලයන් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සඳහන් කළේ. කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මෙවන විට 598ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් 482 දෙනෙකු රැඳවියන් වන අතර කාර්ය මණ්ඩලයට අයත් 66 දෙනෙකු සහ ආරාධිත කාර්ය මණ්ඩලයේ 5 දෙනෙකුද මෙම පිරිසට අයත්. ඔවුන්ගේ පෞල්වල සමීපතමයන් 44 දෙනෙකු සහ වැලිකඩ බන්ධනාගාරයේ කොරෝනා ආසාදනය වූ රැඳවියා ඇසුරු කළ පුද්ගලයෙකු අනෙක් පිරිසට අයත්. මෙවන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 503ක්. තවත් 65 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවනවා. ඊයේ දිනේදී පුද්ගලයන් 175 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය අතර ඒ සමගින් සුවය ලැබූ සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2296ක් බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේ. මේ අතර ලන්ඩන් සිට පුද්ගලයන් 3 දෙනෙකු සහ දෝහා කටාර සිට පුද්ගලයන් 29 දෙනෙකු අද උදෑසන ගුවන් මගින් දිවයිනට පැමිණියා. ඔවුන් ත්‍රිවිධ හමුදා මගින් පාලනය කෙරෙන නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමටයි කටයුතු කෙරුණේ. වවුනියාව වේලන්කුලම් ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන් කළ 165 දිනකු නිවෙස් බලා පිටව ගියා. ඒ දින 14ක සාර්ථක නිරෝධායන කාලයක් අවසන් කරමින් වන්නි ගුවන් හමුදා කඳවුරේ අනදින නිලධාරි එයාකමුදෝරු ඉන්ද්‍රජිත් වීරසූරිය මහතාගේ අධීක්ෂණය යටතේ එම කටයුතු සිදු කෙරුණා. අප ශ්‍රී ලංකාවට පැමිණි මොහොතේ පටන් අපට විශේෂ ආරක්ෂාවක් දීලා උපරිම කැපකිරීමක් කරලා අප වෙනුවෙන් ඉදිරිපත් වුණු හැම දිනටම බොහොම ස්තුතියි. ඒ වගේම විශේෂයෙන් ස්තුතියන්ත දෙනවා සෞඛ්‍යංශයට වගේම ත්‍රිවිධ හමුදාවට පුංචි ඉල්ලීමක් කරනවා. අපගේ විදේශවල සිටින අනිත් සියලුම දෙනාවත් ඉතාමත් ඉක්මනින් ගෙන්නගෙන අපේ රටින් මේ COVID-19 උවදුර මර්ධනය කිරීමට ඔබතුමාලාට බොහෝ ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම ඩුබායි වලින් ඉඳන් ආපු දවසේ ඉඳන් මේ වෙනකන් එයා ෆෝස් එකේ අපේ සහෝදරයෝ ඔක්කොම අප වෙනුවෙන් සෑහෙන කැපකිරීමක් කරා. පොඩි දරුවෙක් එක්කදී ඇත්තටම අපේ මනසේ පොඩි බයත් තිබ්බා ඇතන කොරන්ටයින් සෙන්ටර් කියන්නේ මොකද්ද කියන දේ අපි දැනුවත් වෙ හිටියේ නැහැ ඇත්තටම මම හැමෝටම කියන්න කැමති අපි ආවේ ආපෝස් කැම්ප් එකට ඒ සහෝදරයෝ අපේ දරුවන්ට හැමෝටම ඒගොල්ලන්ට පුළුවන් උපරිමෙන් ඒ සේවය කරා ඇත්තටම අපිට මේගොල්ලන්ට ස්තුති කරන්න වචන නැහැ වවුනියාව පෙරේකාඩු යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන් කළ පුද්ගලයන් 118 දෙනෙකුද නිවෙස් බලා පිටව ගියා
මෙදක්වා නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර ඇති පුද්ගලයන් සංඛ්‍යාව 27105ක්. මධ්‍යස්ථාන 38ක් තුල පුද්ගලයන් 3409 දෙනෙකු තවදුරටත් නිරෝධායන වෙමින් සිටිනවා. ඊයේ දිනය තුල PCR පරීක්ෂණ 1410ක් සිදු කර ඇති අතර එම කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට IPR ගෙන තිබෙන්නේ. දිවෙන පුරා මේ දක්වා PCR පරීක්ෂණ 153065ක් සිදු කර ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සෞදි පුරවැසියන් සහ ලෝපුරා රටවල් නියෝජනය කරමින් වන්දනාකරුවන් දසදහසකගේ සහභාගීත්වයෙන් ශුද්ධ වූ හජ් වන්දනාව සෞදි අරාබියේ මක්කම නුවරදී ආරම්භ කිරීමට කටයුතු සූදානම්ව පවතිනවා. වාර්ෂිකව මිලියන 2ක පමණ දේශීය සහ විදේශීය බැතිමතුන් පිරිසක් හජ් වන්දනාවට එක්වුවද කොවිඩ් වසංගතය හමුවේ එය සීමා කිරීමටයි සෞදි රජය පියවරගෙන තිබෙන්නේ. ඒ අනුව දසදහසක පිරිසකට පමණක් වන්දනා කටයුතු වෙනුවෙන් අවසර ලබා දීමට සෞදි රජය තීරණය කර තිබෙනවා. कोविड-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේවන විට ලෝපුරා 1,68,59,396 දිනකට ආසාදනීය වී තිබෙනවා. සුවේ ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 1,04,58,871ක්. වෛරසය ආසාදනීය වීමෙන් මරණ 6,63,478ක් වාර්තා වෙනවා. රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ති වී තිබවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. යුරෝපයේ රටවල් යලි කොරෝනා රැල්ලක අවධානමකට මුහුණ පා සිටිනවා. ඒ ස්පාඤ්ඤයේ යලිත් පරක් කොරෝනා රෝගීන් දිගින් දිගටම වාර්තා වීමත් සමගයි. ඒ අනුව ස්පාඤ්ඤයේ සිට පැමිණෙන සංචාරකයන්ට නව සීමා පැනවීමටයි බ්‍රිතාන්‍ය තීරණය කර තිබෙන්නේ. තම රට තුල යලි වෛරස ව්‍යාප්ත වීමේ ඉහළ අවධානමක් පවතින බව ජර්මනිය පවසනවා. ජනතාවගේ නොසලකිලිමත්කම ඊට ප්‍රධාන හේතු වී තිබවයි එරට මහජන සෞඛ්‍ය අංශ පවසන්නේ. ගත වූ සතියක කාලය තුල පමණක් නව රෝගීන් 3611ක් වාර්තා වීමත් සමග මුඛ ආවරණ පැළඳීම, පුද්ගල දුරස්ථභාවය සහ නිරෝධාහන නීති රකින්න ලෙසට ජනතාවට යලි දෙනුම් දීමට ජර්මන් රජය කටයුතු කළා. මේ අතර සති දෙකක කාලයක් සඳහා යලි ලොක්ඩවුන් සීමා පැනවීමට ලෙබනන් රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ආගමික ස්ථාන, සිනමා ශාලා, මත්පැන් අවන්හල්, රාත්‍රී සමාජ ශාලා සහ ජනාකීර්ණ වෙළඳසැල්ද වසා දැමීමටයි ලෙබනන් රජය කටයුතු කර තිබෙන්නේ. සීග්‍රීන් ව්‍යාප්ත වන වෛරසය පාලනය කිරීමට හමුදා නිලධාරීන් සහ හදිසි වෛද්‍ය කණ්ඩායම් ඉදවීමට ඕස්ට්‍රේලියා රජය කටයුතු කර තිබෙනවා. ඒ අනුව හමුදා නිලධාරීන් 1400ක් සහ හදිසි වෛද්‍ය කණ්ඩායම් 5ක් වික්ටෝරියා ප්‍රාන්තයට ඉදවීමටයි ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් කටයුතු කර තිබෙන්නේ. ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ නිෂ්පාදන කටයුතු යලි ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමු තිබෙනවා. එසඳහා අවශ්‍ය කටයුතු සුවා බැලීමට අමාත්‍ය මල් වීරවංශ මහතා එහි සංචාරයක නිරත වුණා. ඇඹිලිපිටිය කඩදාසි කම්හල වසර කිහිපයක සිට වසා දමා තිබෙනවා. දේශීය ආර්ථිකයට ඉමහත් ශක්තියක් වූ මෙම කම්හල යලි ආරම්භ කිරීම රජයේ අරමුණයි. ඒ අනුවයි අදාළ කටයුතු සොයා බැලීමට අමාත්‍ය විමල් වීරවංශ මහතා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණේ. වාලච්චින කඩදාසි කම්මලේ පළවෙනි නිෂ්පාදන තොගය ටොන් 50කට ආසන්න ප්‍රමාණය මේ මාසයේ අගදී වෙළඳපොළට අපි නිකුත් කරනවා. ඒතකොට වාලච්චින කඩදාසි කම්මල කියන්නේ මේ කඩදාසි කම්මලට වඩා නරක තත්වයකට පත් වෙලා තිබෙන තැනක්. යන්ත්‍ර සූත්‍රات ඊට වඩා හොඳයි ප්‍රතිසංස්කරණය කළොත් අපිට මේකේ වැඩ පටන් ගන්න පුළුවන්. දැනට තියෙන්නේ මේකේ විදුලිය පද්ධතිය යථා තත්ත්වයට ගන්න ඕන. මේ පිළිබඳව ව්‍යාපෘති වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරලා අමාත්‍ය මණ්ඩලයේ ඒ අනුමැතිය අරගෙන තව මාස කිහිපයක් ඇතුළත පටන් ගන්න අපි බලාපොරොත්තු වෙනවා. මෙම කම්හල යලි ඇරඹීමෙන් මාසිකව කඩදාසි ටොන් 1500ක් නිපදවිය හැකි අතර රැකියා අවස්ථා රැසක්ද උදා කරන බවයි ජාතික කඩදාසි සමාගමේ සභාපති විමල් රූපසිංහ මහතා සඳහන් කළේ. දෙමළ ජාතික සංධානය නියෝජනය කළ නැගෙනහිර පළාත් සභා හිටපු මන්ත්‍රීවරයෙකු සහ පළාත් පාලන ආයතන නිලධාරියන් 15 දෙනෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් වුණා. ත්‍රිකුණාමලයේදී මාධ්‍ය හමුවකට එක් වෙමින් මෙම පිරිස කියා සිටියේ ජනාධිපතිතුමා හා අගමැතිතුමා රට ගොඩනැගීමට ගෙන යන වැඩපිළිවෙලට තමන් මෙසේ සහාය ලබා දීමට තීරණය කළ බවයි. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු උපසභාපතිවරයෙකු හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 7 දෙනෙකු හිටපු ප්‍රාදේශීය සභාපතිවරු දෙදෙනෙකු හා හිටපු විපක්ෂ නායකවරුන් දෙදෙනෙකු මෙම පිරිසට ඇතුළත්. උතුර දකුණ නැගෙනහිර බටහිර මෙන්ම කඳුකරය යා කිරීමෙන් ඉදිකරන අධිවේගී මාර්ග පද්ධතිය කඩිනමින් අවසන් කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. පසුගිය වසර 5ක කාලයේ නාස්ති කිරීම සම්බන්ධයෙන් යහපාලන රජය සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරන්නේ. මරදගහමුල ප්‍රදේශයේදී ජනහමුවක් පැවැත්ුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරඟවල් දෙන අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ අරමුණින් මෙම ජනහමුව සංවිධානය කර තිබුණා.
රටක් දියුණු වෙන්න නම් මහා මාර්ග තියෙන්න ඕන පද්ධතිය හරියට මිනිසුන්ගේ කාලය කියන එක වැදගත් කාලය මහපාරට ගත කරන්න පුළුවන් කමක් නැහැ අපතේ යන කාලය නැති කරගන්න අධිවේගී මාර්ග හා හොඳ මාර්ග පද්ධතියක් මේ රට තුල තියෙන්න ඕන ඒකින තමයි අපි උතුරට දකුණට නැගෙනහිරට මේ හැම පළාතකම සම්බන්ධීකරණය කරන අධිවේගී මාර්ග පද්ධතිය අපි ආරම්භ කරේ ඒ විතරක් නෙවෙයි අපි හැම ගමකටම විදුලිය දුන්නා බීමට ජලය නල ජලය මේ රටේ ජනතාවට 100%ක් ලබා දීමට අපි පියවර ගැනීම තමයි අපේ ඊළඟ කාර්යභාරය වෙන්නේ. රටේ සංවර්ධනය උදෙසා රට ඉදිරියට ගමන් කරවන්න මේ රටේ තරුණයන්ට තරුණියට රැකියා ප්‍රශ්න විසඳන්න මේ සියල්ලන්ටම ජනාධිපතිවරයා ඉදිරිපත් කරපු වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අනිවාර්යයෙන්ම ඔහු නියෝජනය කරන පක්ෂයේ කැබිනට් මණ්ඩලය තියෙන්න ඕන අගමැති ඇතුළු. මෙන්න මේ කාර්යය තුල තමයි ගමනක් යන්න පුළුවන් වෙන්නේ රටකට. ඒ ගමන යන්න जनता නාය පසුකම් සානාදායි පොලිමට ලබා දීම බලාපොරොත්තු වෙනවා විශේෂ වූ රක්ෂණ ක්‍රමයක් දීවර ජනතාවට ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා ඒ වගේම දීවර වරායන් සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම අපි අනිවාර්යෙන් කළ යුතුව තියෙනවා ශීතාගාර පහසුකම් පණිවිඩ හුවමාරු යන්ත්‍ර පහසුකම් දීවරයට ලබා දීම උන්ගේ ආරක්ෂාව පිළිබඳ අපි සොයා බැලීමට අවශ්‍ය පියවර ගන්නවා නව ආණ්ඩුවක් පිහිටුවා පැය 24ක් ඇතුළත ඉන්ධන මිල අඩු කරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. වලස් මුල්ලේ පැවති ජන හමුවකට එක් වෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. සමගි ජන බලවේගයෙන් මහමැතිවරණයට තනගවදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරන ජන හමුවක් වලස් මුල්ලේදී පැවැත්ුණේ සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. අපේක්ෂක දර්ශන ප්‍රදීප් සහ මුල්කිරිගල ආසන නියෝජිත සුජිත් මුතුකුමාර යන මහතුරුන් එය සංවිධානය කර තිබුණා. අද මම ජාතික වැඩසටහනක් ආරම්භ කළ තිබෙනවා ග්‍රාම රාජ්‍ය නගර රාජ්‍ය වැඩසටහන. හැම ගමක්ම හැම කුඩා ගමක්ම හැම නගරයක්ම හැම කුඩා නගරයක්ම ජනතාවගේ නායකත්වෙන් සංවර්ධනය කරන ඒ දෙවන්ත යුගය අපි ආරම්භ කරනවා. නැවතත් වරක් ගම හදා නගර හදා රට හදන ග්‍රාම රාජ්‍ය නගර රාජ්‍ය වැඩසටහන අපි හම්බන්තොට ක්‍රියාත්මක කරන්නට මමම පොදු ජන අගමැති හැටියට පැමිණෙනවා කියන එක මේ අවස්ථාවේ කියනවා. දුරකටනේ දිනනවා. ඒ ජයග්‍රහණයත් සමග ආණ්ඩුව පිහිටවලා පැය 24ක් ඇතුළත මේ රටේ තෙල් මිල අඩු කරනවාමයි කියන එක මං තමුන්නාසලට කියන්න කැමතියි. මහමැතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුව තුළ බලවත් විපක්ෂයක් නිර්මාණය කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ හෝමාගම මාගම්මන ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනුයි. ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරඟවාදීන අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහායි මෙම ජන හමුව පැවැත්වුණේ. මේ ඡන්දින් පස්සේ අපේ රටේ පාර්ලිමේන්තුවේ හොඳ බලවත් විපක්ෂයක් නිර්මාණය වුණා. කිසිසේත්ම රණිල් වික්‍රමසිංහගේ ශක්තිමත් භාවය නියෝජනය කරන්න බෑ. ඔහු බැඳුම් කරේ කියන කඹයෙන් අතපයකට ගහලා තියෙනවා. ඔහුට නැගිටින්නවත් බෑ පාර්ලිමේන්තුවේ. සජිත් ප්‍රේමදාස ඔහුත් තේම. ඔය එක පැත්තෙන් අසාර්ථකයි. ජාතික දේශපාලන පිළිබඳ අපමණ රුණක හැඟීමක් හෝ වමනාවක් නෑ. රටේ ඉතාම තීරණාත්මක ප්‍රශ්නද කවදාවත් මතවාදයක් උද්ඝෝෂණය කරනක් කිව කෙනෙක් වෙන්නේ. ඔහුටද සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතාව පිළිබඳ පරීක්ෂණයක් කරනවා. සෝ ඔහුගේ අතපයකට ගහලා තිබේ. රටක ප්‍රජාතන්ත්‍රවාද රටක යහපත් ආණ්ඩුකරණය වෙනුවෙන් ප්‍රබල කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ නියෝජනය වෙනවා. අන්නේ කණ්ඩායම අපි හිතන්නේ මාලිමාවේ. පෞගේ අවුරුදු ගණනාවකම් පාර්ලිමේන්තුවේ මේ රටේ ජනතාවගේ හඬ අයිතිවාසිකම් වෙනුවෙන් අපි හැප්පිලා අපි පොරබදලා අපි ඔප්පු කරලා තිබුණා අපි ඔබගේ හඬ බව. ඒ නිසා මා හිතනවා මේ මැතිවරණ ජනතාවගේ ප්‍රධානම කාර්යභාරය තමන්ගේ හඬ නියෝජනය කරන්න සවිමත් කණ්ඩායමක් මේ පාර්ලිමේන්තුවට තෝරාපත් කළ යවන්නේ. පාර්ලිමේන්තුව මහමැතිවරණයට දින ලංවිද්දී උණුසුම් වන දේශපාලන වේදිකාවෙන් ඇසෙන කතා ඇතුළත් 2020 ජනමත විශේෂාංගය දැන් අපි එක්සත් ජාති පක්ෂය අලුත් කරලා තියෙනවා අලුත් මූණවල් ලැබිලා තියෙනවා තමාගේ ප්‍රදේශයේ තමාන්ටම නායකත්වය දෙන්න පුළුවන් අවස්ථා ගන්නාවක් බිහි වෙලා තියෙනවා
අද එක්සත් ජාති පක්ෂ වෙලා තියෙන ඊරණම අපි වාභියෝග කරා අපි අලුත් වුණා අපි ජනතාව ළඟට ආවා මම හිතන්නේ පහුගිය අවුරුදු 26 ම එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ කරේ අයින් කිරීම මිසක් එක්කහු කර ගැනීම නෙවෙයි අයින් කිරීම නිසාමද පක්ෂය දවසින් දවස දිවිලා තියෙනවා මම හිතන්නේ ලබන 5 වෙනිද වෙනකොට රටේ ජනතාව ලෑස්ති වෙලා රනිල් වික්‍රමසිංහත් ඔය ඉන්න සුළුතර කල්ලි අයින් කරන්න අවශ්‍ය කටයුතු කරනවා ඊයේ දවස වෙනකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා වැඩ පටන් අරන් දිනනවා දැන් ඉතිහාසයේ ඉඳලම සජිත් ප්‍රේමදාස කරේ තමන්ගේ ඉන්න මිනිස්සුන් අමාරුවේ දාපු එක අපි දැක්ක ඉතිහාසයේ තයා නියෝජ්‍ය නායකයා වගේ ඉඳද්දි එයාට කඩේ ගිය මිනිස්සුන්ගේ බෙල්ල කපනකොට වික්‍රමසිංහ මහත්තයා සද්ද නැතිව මීය වගේ හිටියා දැන් අන්න ඊයේ වෙනකොට 54 දිනේ දොට්ට දැම්මා ඒ විතරක් නෙවෙයි මේ මැතිවරණයේ අවසන් වෙච්ච ගමම්ම එක්සත් ජාතික පක්ෂයේ අලිය ලකුණෙන් චන්දිල්ලපු පළාත් පාලන මන්ත්‍රීවරුන්ට දෙයියන්ගෙම පිහිටා. දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට වෙන කියන්න දෙයක් නැහැ. එතුමාගේ නඩු තීන්දුව තමයි එයාට දැන් කියව කියව යන්න වෙන්නේ. මොකද රටේ වැඩ කරන අය පක්ෂයට ශක්තියක් දෙනවා අය නැත්නම් ආර්ථිකය හදනවා අය කිව්වට ඒවා මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ. මොකද එක්සත් ජාතික පක්ෂය අවුරුදු 25ක් බලාගෙන හිටියා එතුමා ගැන විශ්වාස කෙරුවා. හැබැයි එතුමා එක්සත් ජාතික පක්ෂිකව අවශ්‍ය ජයග්‍රහණයට අරන් ගියෙත් නැහැ. ඒ වගේම එතුමා ජයග්‍රහණය කරෙත් නැහැ. මං හිතන්නේ එතුමාට මේ මැතිවරණය පස්සේ ආපහු උසාවිය යන්න තමයි සිද්ධ වෙන්නේ. අද ඒගොල්ලෝ දඟලන්නේ විපක්ෂයේ කාර්යභාරය කරන්න නෙවෙයි. ඒගොල්ලෝ දඟලන්නේ තමන්ගේ පක් දෙකඩ වෙච්ච පක්ෂය සිරිකොත අල්ලන්න, ඒ වගේම අලිය ගන්න, කොළපාට ගන්න, ජනතාවවත් දන්නේ නැහැ ප්‍රතිපත්ති මොනවද කියලා. ඒ නිසා අපිට අද විපක්ෂයක් නැහැ. අපේ ජයග්‍රහණය ස්ථිරයි. ඡන්දය පරදින මිනිස්සයාට ඕන දෙයක් දෙන්නම් කියන්න පුළුවන්. සජිත් ප්‍රේමදාස මහත්තයා මේ දවස්වල 20,000 දෙනවා කියනවා. ගිය සැරෙත් ඔය වගේ රෑට ඇවිල්ලා ගෙවල් වලට තට්ටු කරනවා කියවනේ මතකයි නේද? හැබැයි ඡන්දේ පෙරදුනාට පස්සේ කොහෙද හිටියේ? යාල කැලේ. මෙදා පෙරදුනාට පස්සේ 20,000 දෙන්න බැරි වෙනකොට මෙයා යන්නේ හිමාලය වනයේට දන්නේ. එක්සත් ජාතික පාක්ෂිකයේ හොයාගෙන එන්න පුළුවන් නම් මේ පාර UMP එකට ආණ්ඩුවක් හදන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙන කෙනෙක් මේ බෙදීමයි මේ කැඩීමයි විසින් ඒගොල්ලන්ගේ ඔළුවට දැන් ගිහිල්ලා තියෙනවා පණිවිඩයක් මේ පාර ආණ්ඩුව නම් හදාගන්න බෑ එන ඒකේ අනිත් පැත්ත කියන්නේ මොකද්ද ගෝඨාභය ආණ්ඩුවක් හදනවා අපේ තක්සේරුව ඒක දැන් අපිට නම් මෙතනින් මන්ත්‍රීකම් දෙකක් ගත්තම අපි දිනුම් එක්සත් ජාතික පක්ෂයේ කොළපාට දේශපාලනය අද අන්ත අසරණ වෙලා ඉන්නවා අනිත් පැත්තෙන් JVP තමන්ගේ සියලු උරුමයන් නැති කරගෙන මේ රටේ දේශපාලන පොළොව මත තිබුණු සියලු අනන්‍යතාවන් අහිමි කරගෙන ඉවරයි මේ සියලු ජයග්‍රහණ අවසාන වශයෙන් අපිට පොහොට්ටුවේ අලුත් ආණ්ඩුවේ බහුතරයට බලපාන අපි ලෑස්ති මේ රටේ 3-2 බහුතරයක් සහිත අලුත් පොහොට්ටු ආණ්ඩුවක් හදන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා දේශපාලනයෙන් ඉවත් කිරීමට කර තිබූ සැලසුමක තොරතුරු හෙළි වී ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් ඥාපා අබේවර්ධන මහතා පවසනවා. කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකට එක් වීමෙනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ ඒ වගේම බහුගේ වකවානුව ඇතුළත මේ මැතිවරණ සියල්ලම ජයග්‍රහණය කිරීම සඳහා පසුබිමේ ඉඳලා ක්‍රියා කරපු බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ දේශපාලන භූමියෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් පවතිනවා. විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ මැතිතුමා පිළිබඳ හිටපු ඇමතිවරයෙක් ඒ වගේම හිටපු විදේශීය රටක ලංකාව වෙනුවෙන් ක්‍රියා කරපු විශේෂයෙන්ම විදේශීය රටවල් වල සම්බන්ධය තියෙන ශ්‍රී ලාංකිකයෙකු සහ තව දෙදෙනෙකු කොළඹ තරුපහේ හොටලෙක සාකච්ඡාවක් පවත්වලා මේ ඊළඟ මැතිවරණයේදී 3-2 බලය ලබා ගැනීම වළක්වන්න බෑ කියන එකේ එකඟතාවයක් තිබිලා තියෙනවා. මේ ආණ්ඩුවට 3-2 අපි ඊළඟ ආණ්ඩුව 3-2 බලය ලබා ගන්න. මේ බලය ලබා ගන්න සම්පූර්ණයෙන්ම මේ පසුබිම හැදුවේ බැසිල් රාජපක්ෂ කියන එක එතෙන්දි කතා වෙලා තියෙනවා. ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතා දේශපාලන භූමියෙන් කෙසේද ඉවත් කරන්න කියලා සාකච්ඡා කරලා තියෙනවා. ඒ නිසා මේක තදබල කුමන්ත්‍රණයක් බැසිල් රාජපක්ෂ මහතා දේශපාලන භූමියෙන් ඉවත් කරනවා ඇරෙන්න කිසිම දවසක බලයට එන්න බෑ කියන එකත් සාකච්ඡා වෙලා තියෙනවා. ඒ පිළිබඳ තොරතුරු ලැබිලා තියෙනවා. අද දිනේ පොලිස්පතිවරයාට මේ පිළිබඳ පැමිණිලක් කරනවා. අපි පොලිස්පතිවරයාගෙන් ඉතාමත්ම පැහැදිලිව ඉල්ලා සිටිනවා මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කරන්න ඕන. ඉතාමත්ම රහස්‍ය පරීක්ෂණයක් මේ සම්බන්ධව කරන්න ඕන. මේ කරුණු අපි පොලිස්පත්තුමාට ලබා දෙනවා. විශේෂයෙන් ඒ ඇමතිවරයා සඳහන් කළා තියෙනවා විශේෂයෙන්ම මේ බැසිල් රාජපක්ෂ කියන චරිතය දේශපාලන භූමියෙන් ඉවත් කරේ නැත්නම් කිසියම් දවසක හෝ නැවත බලයට එන්න හැකියාවක් නැහැ කියලා.
එනිසා මෙහෙම ගියොත් රාජපක්ෂවරු තවත් අවුරුදු ගාණක් මේ රටේ පාලන බලයෙන් ඉඳීවි එනිසා විපක්ෂයක් හැටියට මේ විපක්ෂයට ගොඩේමේ හැකියාවක් නැහැ කියන එක මෙහිදී සාකච්ඡා වෙලා තියෙනවා ඒ අනුව අපි ඉතාමත් පැහැදිලිව පොලිස් ප්‍රතිවරයාගෙන් ඉල්ලා සිටිනවා අද දිනේ දාන පැමිණිල්ලත් එක්කම මේ පිළිබඳ පොලිස් පරීක්ෂණ කරනවට අමතරව බැසිල් රාජපක්ෂ මැතිතුමාට විශේෂ ආරක්ෂාවක් ලබා දෙන්න කියලා. මොකද මේ දේශපාලනයෙන් ඉවත් කිරීම මොන ආකාරයෙන් ඉවත් කිරීමද කියලා සාකච්ඡා වෙලා නැහැ. ඒතකොට සමහර විට ඔහුගේ ජීවිතයට තර්ජනයක් වෙන්න පුළුවන්. ඒ නිසා නැතුව බැසිල් රාජපක්ෂ මහතාගේ දේශපාලන භූමිකාව ඉවත් කරන්න කාටවත් වෙන කුමන්ත්‍රණයක් බෑ. මොකද ඔහු දේශපාලන වශයෙන් උපයා විශේෂයෙන් උපක්‍රමශීලී දේශපාලනඥයෙක්. ඒ නිසා ඔහුගේ දේශපාලනය වළක්වන්න පුළුවන් කමක් නැහැ. නමුත් ඔහුට ජීවිත තර්ජනයක් එහෙම නැත්නම් වෙනම් හෝ හානියක් කරනවා නම් ඒ පිළිබඳ පොලිස්පතිවරයා සම්පූර්ණයෙන් මේ අවස්ථාවේදී වග බලාගත යුතුයි කියලා මා සඳහන් කළා. ඒ සමගින් ස්වාධීන රූපවාහිනියේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අද දවසන් සුබ දවසක් ඔබට.